नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा संपन्न कारुणिक पिन्नतुनि कौरुत्तुतुम सद्धर्म श्रवणेट सूदानं वन मोहत ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප හැම දිනාටම සසර දුකින් එතර වීම පිණිස දේශනා කළ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි හැම දිනාම සූදානම් වෙන්නේ. පින්තුනි මේ කාල පරිච්ඡේදය තුළ සියලුම මිනිසුන්ට බොහෝ ඇත්තන්ට තමාගේ ජීවිතය පිළිබඳව ජීවිතයේ පවත්නා යථාර්ථය පිළිබඳව යම් පමණකට හෝ වටහා ගැනීමට අවකාශයක් සැලසී තියෙනවා. ඒ සෑම අවස්ථාවකදීම අපි ඒ අවකාශය නැතිනම් ඒ ලැබුණු අවස්ථාව යොදාගත යුත්තේ නිවැරදිම ඉලක්කය කරා පියනගීමට. බුදුරජාණන් වහන්සේ අපට ධර්මදේශනා කළේ සසර දුකින් එතරවීම සඳහා. නොයසේනම් අපට ධර්මදේශනා කළේ මන්ත්‍ර ආදී දේවල් විදිහට නෙමෙයි. ඒ ධර්මයේ තුල පවත්නා සත්‍යානුභව බලයෙන් යම් කිසි කෙනෙකුට සෙත් වේවායි කියලා සෙත් ප්‍රාර්ථනාවක් කළ හැකි වුණත් ඒ සෙත් ප්‍රාර්ථනාව නිවැරදිව සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ ආධ්‍යාත්මය තුළ ඒ ධර්මයේ පිළිබඳව අවබෝධය තමාගේ පැවතීම තුළත් එවගේම එය අසන්නා ධම්මානු ධම්ම ප්‍රතිපදාවකට පිවිසීම තුළත්. එනිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන එකෙන් අදහස් කරන්නේ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් රකිනවායයි කියන එකෙන් ඔහුට කායික වශයෙන් කවදාවත් ලෙඩක්කුත් නොහැදෙන මට්ටමට එමත් නැතිනම් ඔහු පීඩාවට පත් නොවන විදිහට රකින්නවාය කියන එකම නෙමෙයි. ධර්මයේ හැසිරෙනා ධර්මයේ විසින්ම රකින්නේ ලෝකය තුළ ඔහුගේ චිත්ත පීඩාවක් ඇති නොවන විදිහට කිසිම දෙයකින් නොසැලෙන මනසක් නිර්මාණය කරලා ඔහුට දුක කියන එක මානසිකව එන දෝමනස්සය තුළ පීඩාවට පත් නොවන මනසක් සකස් වීම කෙරෙහි ඒ පවතින්නේ. එනිසා අපි ධර්මය අපි නිවැරදිව ග්‍රහණය කරගත යුතු වෙනවා. ඇතැම් වෙලාවට අපිට පෙනෙනවා ලෝකෙ බොහෝ දෙනෙක් ධර්මය කියන දේ ඇසුරු කරන්නට පෙළඹෙන්නේ මන්ත්‍රස්වරූපයකින්. විශේෂයෙන් මේ ලෝකයටම බලපාලා තියෙන මේ අර්බුදයත් එක්ක වසංගත රෝග තත්ත්වයත් එක්කම ධර්මයේ පවා ඇතැම් විට මන්ත්‍රස්වරූප භාවිතයක් අපිට දකින්නට ලැබෙනවා. පිරිත් ටිකක් කිව් පමණින් ලෙඩ රෝග හොඳ වෙයි ඒ විදිහේ ජනමතයක් නිකම්ම ගොඩනැගෙනවා. නමුත් පින්නතුනි පිරිත ඇතුළත තියෙන්නේ කුමක්ද කියන එක පිළිබඳ අවබෝධයක් නැතිනම් කියන කෙනා කෙරෙහිත් අසන්නා කෙරෙහිත් ඒ පිළිබඳව දැක්මක් නැත්නම් ඒ තුළ කිසිම ආකාරයකින් සෙතක් සලසා ගන්නට අවශ්‍ය රැකවරණයක් සලසන්නට අවශ්‍ය දේ ගොඩනැගෙන්නේ නැහෙනේ. එනිසා අප ටිකක් විමසිය යුතුව පවතිනවා. මේ කාරණා පිළිබඳව අපේ නුවණ තවදුරටත් අපි අරගෙන යන්නට අවශ්‍යයි. සම්මර්ෂණය කළ යුතුයි. ඒ පවත්නා අර්ථයන් පිළිබඳව අප මෙනෙහි කරලා බැලිය යුතුයි. කරණීය මෙත්ත සූත්‍රය අපි නිතර දෙවේලේ භාවිත කළත් කරණීය මෙත්ත සූත්‍රය තුළ තියෙන්නේ ඒ මෛත්‍රී චිත්තය භාවිත කළ යුතු ආකාරය. ඒ නිර්වාණය දක්වා තමාගේ ප්‍රතිපදාව සකස් විය යුතු හැටි තමාගේ චරිතය තුළ කෙබඳු වූ ගති ලක්ෂණද ඇතිවිය යුත්තේ කියන කාරණාව කරණීය මෙත්ත සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන්නේ. රතන සූත්‍රයේ ගත්තොත් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ගුණ සහ ඒ ගුණ අනුසාරයෙන් සුවිශේෂ ධර්මස්කන්ධයක් විවරණය කරනවා. එබඳු කාරණා පිළිබඳව පින්නතුනේ අපි හොඳට සම්මර්ෂණය කළ හැකි නුවණක් අපිට ඇති කරගන්නට අවශ්‍යයි. අන්න එහෙම දෙයක් ඇති කරගත්තාම තමයි අපිට ඒ තුළ රැකවරණයක් සැලසෙන්නේ. අපිට ඒ තුළ නිර්භයත්වයට පත්වන්නට නිර්භයත්වය ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එනිසා අපි ඒ දේවල් භාවිත කළ යුතුයි. භාවිත කළ යුත්තේ
එහි අර්ථය දැනගෙන අර්ථය මෙනෙහි කරමින් අර්ථය උපපරීක්ෂා කරමින් අපි එය භාවිත කළ යුතුයි. ඒ තුළ ඔබට මහා රැකවරණයක් ජීවිතයට සැනසෙල්ලක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැතිනම් මේ කාරණා ටිකෙන් විතරක් කෙනෙකුට මේක කිව්වා කියලා කිව් පමණින් විතරක් දුක නැති වෙනවා එහෙමත් නැතිනම් ලෙඩ නොවි ඉන්නවා කියන කාරණාව නෙවෙයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා තුම්බිය දුරුණාට පසු දේශනා කළ සූත්‍රයේ රතන සූත්‍රය. ඉතින් ඒ නිසා අපේ බෞද්ධය අපිට පේනවා මුළු ලංකාව පුරාම සහ ලෝකයේ ඉන්න ඇත්තොත් රතන සූත්‍රයේ බොහෝ කොට බහුලව භාවිත කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වඩින්න පෙර, කියන්නේ වඩින අවස්ථාවේදීම තමයි තුම්බිය දුරුණේ. තුම්බිය දුරුණාට පස්සේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කළා. එතකොට ඒ රතන සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ඒ සමස්ත සමාගමයටම, රැස්ව සිටි සමස්ත සමාගමයටම මනා ධර්මාවවාදයන් තමයි සලසා දීලා තියෙන්නේ. ඒ වගේම රත්නත්‍රයේම ගුණයන්, ඒ ලෝකෝත්තර ගුණයන් පිළිබඳව දක්වමින් ඒ සත්‍ය වචනයෙන් සෙත් වේවා කියන ප්‍රාර්ථනාවයි සිද්ධ කළේ. එනිසා එබඳු සූත්‍ර මහානුභාව සම්පන්න සූත්‍ර, මහානුභාව සම්පන්න දේශනාවන්. ඒ දේශනාවන් අර්ථග්‍රහණය කරමින්, අර්ථය පිළිබඳ සම්මර්ෂණය කරමින් භාවිත කළ හැකිනම් පින්නතුනි ඒ ගොඩනැගෙන නික්ලේශී චිත්තයත් සමග ඔබට සුවපත් බවක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද විශේෂයෙන් මානසික සුවතාවේ නිසා සැලසෙන කායික සුවතාවේ පිළිබඳවයි මේ ශාසනය කතා කරන්නේ. බොජ්ජංග ධර්මයන් අරගෙන බැලුවත්, බොජ්ජංග ධර්මයන් දිහා බලනකොටත් ඒ මානසිකව ඇතිුණ මානසිකව වෙනස් වීම තුළ තමයි කායික ආබාධය සුවපත් උනේ. ඒ කියන්නේ මානසිකව බොජ්ජංග ධර්මයන් සිහිපත් කිරීමෙන්, බොජ්ජංග ධර්මයන් පිළිබඳව මානසිකාර්යය පැවැත්වීම තුළ ඒ කායික වශයෙන් ඇතිව තිබූ ආබාධය යටපත් කරන්නට තරම් ඒ මානසික සුවතාවය ශක්තිමත් වුණා. පින්නතුනි අපිටත් ඒ මානසික සුවතාවය එබඳු විදිහට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා අපේ නුවණේ, ප්‍රඥාවේ ප්‍රමාණයන් අනුව. ඒ නිසා තමයි ඒකේ ඒ සූත්‍ර දේශනාවන්ගේ අර්ථය පිළිබඳවයි අපි විශේෂයෙන් සැලකිය යුත්තේ කියන කාරණාව පිළිබඳව මෙතනදී සිහිපත් කළේ. එහෙමත් නැතිනම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාද මාත්‍රයක් නැති, ධර්මය පිළිබඳව අවබෝධක් මාත්‍රයක් නැති, සංඝයා පිළිබඳව අවබෝධ මාත්‍රයක් නැති පුද්ගලයෙකු විසින් මේ කොතෙක් භාවිත කළත්, එහෙමත් නැතිනම් මේක මන්ත්‍රස්වරූප කොට හිතුවත් එයින් ලැබෙන සෙතක් ඇත්තේ නැහැ. ඒකට හේතුව ඔහු උත්සාහවත් වෙන්නේ උත්සාහවත් විය යුතු තැනක නොවන නිසා. එනිසා මේ මානසික සුවය ඔස්සේ ගොඩ නැගෙන කායික සුවය කියන දේත් මේ ශාසනය තුළ කතා කරනවා. අපි මේ ධර්මය භාවිත කිරීමේදී අපි මූලිකත්වය දෙන්නේ ඒ අපි ඇති කරගනු ලබන මානසික සුවතාවය පිළිබඳවයි. ඒ නිසා කවුරුත් ඒ මානසික සුවතාවය පිළිබඳව ඉතාමත් හොඳින් කල්පනා කරන්න, ඒ ඔස්සේ කායික සුවතාවය නිතැතින්ම ඔබට සැලසේවි. පින්තුනි අපිට අද දවසේදී සාකච්ඡා කරන්නට තියෙන්නේ පටිසම්භිදා මග්ගප්‍රකරණයෙහි එන සම්මසන ඥානය පිළිබඳව. සම්මර්ෂණ ඥානය පිළිබඳව අපි කතා කරනකොට අපි විවිධ මාතෘකාවන් ඔස්සේ, විවිධ පරියායන් ඔස්සේ මේ කාරණා ටික සාකච්ඡා කරන්නට යෙදුණා. අවසාන වශයෙන් අපි කතා කරමින් හිටියේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව. පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව අපි කතා කරනකොට ඒ පටිච්චසමුප්පාදය තුළ අපි ධම්මට්ඨිති ඥානයේදී විග්‍රහ නොවුණු, අපි විග්‍රහ නොකොට පසුව සාකච්ඡා කරනවා යයි කියලා තබපු කාරණා පිළිබඳව තමයි අපි ටිකෙන් ටික විශේෂ අවධානයක් යොමු කරමින් පැවතියේ. එහිදී අපි අවිද්‍යාව පිළිබඳව අවසාන වශයෙන් සාකච්ඡා කළා පසුගිය දේශනාව තුළ. අවිද්‍යාව කොහොමද අනික් දේවල් වලට ප්‍රත්‍ය වන්නේ කියන කාරණාව. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව කතා කරනකොට අපි හේතු සහ ප්‍රත්‍ය ධර්මතාවන් පිළිබඳව කතා කළා. හේතු සහ ප්‍රත්‍ය පිළිබඳව කතා කරනකොට හේතු දෙකක් කතා කළා, සමානතර හේතු සහ පරම්පර හේතු කියලා.
ඒ වගේම ප්‍රත්‍ය දෙකක් කතා කළා, සමානාන්තර ප්‍රත්‍ය සහ පරම්පර ප්‍රත්‍ය කියලා. අපි හේතු සහ ප්‍රත්‍ය කියන මේ කාරණා දෙකක් පිළිබඳව කතා කළා. එතකොට ඒ හේතුව සහ ප්‍රත්‍යයේ පවතින මේ වෙනස්කම ඇසුරෙන්ම අවිද්‍යාව කියන කාරණාව හේතුවකුත් වන, ඒ වගේම ප්‍රත්‍යකුත් වන ධර්මයක්. හේතුවක් දෙයාකාරයකින් සහ ප්‍රත්‍යයක් දෙයාකාරයකින් සිද්ධ වෙන විදිහ පිළිබඳව තමයි අපි එතනදී සාකච්ඡා කරන්නට යෙදුනේ. එතකොට ඒ අවිද්‍යාව යම්කිසි අවස්ථාවක යම්කිසි දෙයකට හේතුවක් බවට පත් වෙනකොට, ඒ හේතුව හැම වෙලාවකදීම අපි මුලින්ම සඳහන් කරන්නට යෙදුනා, හේතුව කියන එක අසාධාරණයි. අසාධාරණයි කියලා කියන්නේ ඒක හැමෝටම එකම විදිහට උදව් කරන දෙයක් නෙමෙයි, ඒකට එයට පමණක් අනන්‍යව උදව් කරන දෙයක්. ඒ කියන්නේ එතනට අදාළ විදිහට විතරයි හේතුව උදව් කරන්නේ. අපි උදාහරණයක් කිව්වා නුග බීජය කියන එකේදී, ඒ නුග ගහ හදනකම, නැතිනම් නුග බීජය හේතුයි නුග ගහක් හදන්නට, ඒ බීජමය සාරය, බීජමය ස්වභාවයේ හේතු වුණා බීජමය ස්වභාවය තුළ ගොඩනැගෙන ගහට. එතකොට නුග ගහක් හදනවා කියන දෙයට. එතකොට වටේ තියෙන ඒ පස් දීගිනි සුලං කියන මේ ධර්මතා ටික හේතු වුණා ප්‍රත්‍ය විදිහට. එතකොට ඒ ප්‍රත්‍ය හැම වෙලාවකදීම නුග බීජයටත් පොල් පැලයකටත් තවත් වෙනත් බීජවලටත් සාධාරණ ස්වරූපයෙන් ඉදිරිපත් වීමයි සිද්ධ වුනේ. එතකොට අපිට පේනවා මේ බීජයකට මේ විදිහට හේතුව සහ ප්‍රත්‍ය වෙනවා කියන කාරණාව වගේම අවිද්‍යාව කියන දේ ඇතැම් වෙලාවකට අර මුලින් කතා කළා වගේ පසුගිය දේශනාව තුළ ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවකදී ඒක හේතුවක් බවටත් පත් වෙනවා. ඒ අවිද්‍යාව කියන දේ හේතුවක් බවටත් පත් වෙනවා කියලා කියන්නේ දැන් අවිද්‍යාව પરම්පරා හේතුවක් විදිහට හේතු වෙනවා. විජානන්තස්ස પરම්පර හේතුතාය හේතු. එතකොට දැනගන්න කෙනාට අවිද්‍යාව කියන දේ පරම්පරා හේතුවක් විදිහට හේතු වෙනවා. ඒ අවිද්‍යාව පරම්පරා හේතුවක් විදිහට හේතු වෙන්නේ අපි යම් කිසි දෙයක් දැනගැනීමේදී, මෙතනදී දැනගැනීම කියන වචනයෙන් අදහස් කරන්න පින්නතුනේ මනෝවිඥාන මට්ටමේදී, එහෙමත් නැතිනම් නව කර්ම සකස් කරගන්න මට්ටමකදී ඇති කරගනු ලබන විජානනය කියන ලක්ෂණේ. එතකොට යම් කිසි දෙයක් අපි දැනගන්නකොට බාහිර ලෝකයේ තුල ජීවත්වන අම්මා තාත්තා මේ ආදී ලෙස අපි ඇති කරගන්න දැනගැනීමක් පිළිබඳව අපි අරගෙන බැලුවොත, මේ ඉන්නේ අම්මමයි කියලා අපි රූපේ පිළිබඳව අපි හිතෙන් විඳීමක් වින්දනයක් කරනවා, දැනගැනීමක් කරනවා. එතකොට අන්නේ දැනගන්න මොහොතේදී අපි රැවටිලා තියෙන පින්නතුනේ මේ වර්තමානයේ ඇහැට පෙනුණු වර්ණ සටහන පිළිබඳව විතරක්ම නෙමෙයි. ඒ වර්තමානයේ ඇහැට පෙනුණු වර්ණ සටහන ඇතුළතත් රැවටිලා, නැතිනම් එතනත් නොදන්නාකම ඇති වෙලා, මීට පෙර යම් මට්ටමකින් වර්ණ සටහන දැකලා තියෙනවා නම් ඒ හැම තැනකදීම නොදන්නාකම නිසා ඇති කරගත්ත අවිද්‍යාව හේතුවක් වෙලා තියෙනවා වර්තමානයේහි මේ වර්ණ සටහන ඇස් හැමෝට ආපු දැන් පෙනුණු වර්ණ සටහනේද ඇත්ත නොපෙන්වා ඉදීමට ඒක හේතුවක් වෙලා තියෙනවා. අන්න ඒ නිසා කියනවා අවිද්‍යාව කියන එක පරම්පර හේතුවක් විදිහට හේතු වෙනවා. එතකොට ඒක හේතුව, ඒ අවිද්‍යාව හේතු වෙන්න පින්නතුනේ එයට පමණයි. ඒ කියන්නේ ඒ අම්මා කියන පුද්ගල භාවයේ පැවැත්ම සඳහා ඒ දේ පැවැත්මට ඒ පරම්පර හේතුවක් විදිහට හේතු වෙලා තියෙනවා. එතකොට ඒක අර පොදුවේ කතා කරන දෙයක් නෙමෙයි. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාරාදී අවිජ්ජාපච්චා සංඛාරා කියලා අපි කතා කරන තැනදී ප්‍රත්‍යවීම කියන කාරණාවෙන් නෙමෙයි, මෙතනදී හේතුවක් වෙලා තියෙනවා. මේට පමණක් සාධාරණව අම්මායයි රූපයේ විඳීමට පමණක් සාධාරණව අවිද්‍යාව කියන දේ හේතුවක් වෙලා තියෙනවා. එතකොට ඒකට කියනවා පරම්පර හේතු කියලා. එතකොට ඒ පරම්පරාවක පැවැත්ම සඳහා පුංචි කාලේ ඉඳලා ඔබ දන්න, ඔබ හඳුනන, ඔබේම අම්මයි මේ ඉන්නේ කියලා, මේ මවගේ પરම්පරාවක පැවැත්ම සඳහා වර්ණ සටහනක
ඔබ මවයි කියලා හැමදාම රැවටෙන තැන පවත්වා දීම සඳහා මේ પરම්පර හේතුව ප්‍රත්‍යක් වෙලා තියෙනවා. ඒ නිසායි මේ විජානන්තස්ස પરම්පර හේතුතාය හේතු ඒ විජානනයට ලක් වෙන කෙනාගේ නැතිනම් විජානනය සිද්ධ කරන කෙනාගේ પરම්පරා හේතුවක් විදිහට තමයි හේතුව අවිද්‍යාව හේතුවක් බවට පත් වෙන්නේ. ඒ වගේම තව විදිහකට කතා කරනකොට සමනන්තර හේතුතායේ හේතු සමනන්තරව උපදවන බව නිසාත් ඒකට කියනවා හේතුයි කියලා. ඒ කියන්නේ ඊට අනතුරුවම උපදවන නිසාත් ඒකට මේ අවිද්‍යාව කියන දේ හේතුවක් බවට පත් වෙනවා. සමනන්තරං නිබ්බත්තේති. එතකොට සමනන්තරයකම අනිකුත් ධර්මයේහි පැවැත්මට උපකාර කරන බව තුලත් හේතුවක් බවට පත් වෙනවා. දැන් වර්තමානයේහි අපිට ඇස් හමුවට එන රූපායතනය පිළිබඳව ඇති අනවබෝධය නිසා අවිද්‍යාව කියන කාරණාව සමනන්තරව ප්‍රත්‍ය වෙනවා අර පරම්පරා වශයෙන් ඇති කරගත්ත දේ අවිද්‍යාව ඇති කරලීම සඳහා. එතකොට ඒ සමනන්තරව ඇති කරගත්ත අවිද්‍යාව ඊළඟට අර පරම්පරා වශයෙන් පරම්පර හේතුව නිසා ඇති කරගත්ත අවිද්‍යාවටත් හේතු වීමක් සිද්ධ කරලා දෙනවා. එතකොට මේ අවිද්‍යාවේ සිද්ධ වෙන අවිද්‍යාව යෙදෙන හේතු විදිහට යෙදෙන අවස්ථා දෙකක්. එතකොට වර්තමානයේ තුල වර්තමාන ආරම්මණයෙහි ඇතිවන රැවටීමත් ඒ වගේම අතීතයේ තුල ඇති කරගත්ත නිමිති සමුදාය තුල ඇති කරගත්ත රැවටීමත් කියන මේ කාරණා දෙකම අවිද්‍යාවේ පවතින හේතු ධර්මයක්. ඒ කියන්නේ හේතුවක් විදිහට ඇතිවන දෙයක්. එතකොට ඒ හේතුවක් විදිහටත් සිද්ධ වෙනවා මේ ප්‍රත්‍යවීම කියන කාරණාව. එතකොට ඒ නිසා තමයි මේ හේතු නැති කර දැමීමෙන් අවිද්‍යාව හේතු වීම කියන කාරණාව නැති කර දැමීමෙන් ජාති නිරෝධාදිය සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යවීම තුල කතා කරනකොට අර අවිද්‍යාවෙහි අතීතයේ ඇති කරගත්ත අවිද්‍යාව මේ වර්තමාන භවයේ විඥාණයට ප්‍රත්‍ය වෙලා තියෙනවා, නාම රූපයට ප්‍රත්‍ය වෙලා තියෙනවා කියන්නට හේතුව අප සාකච්ඡා කළා. එතකොට ඒ ප්‍රත්‍යවීම කියන කාරණාවේදී ඒ අතීත අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අතීත අවිද්‍යාව නැති කරනවා කියන දේ අපිට කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් අවිද්‍යා නිරෝධය කියලා අවිද්‍යාව දුරු කරනවා කියලා අපිට කරන්න පුළුවන් ටික මොනවද? අවිද්‍යාව දුරු කරනවා කියන එකෙන් අපිට සිද්ධ කරන්නට පුළුවන් දේ තමයි පින්නතුනි ඇති කරගත්ත මේ වර්තමානයේ තුල අවිද්‍යාව හේතු කරගෙන ඇති කරගනු ලබන දේ අපිට නූපදවා ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒ අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ලෝකේ ඒ යෙදෙන ආකාරයේ නිරෝධයක් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අවිද්‍යාවේ නිරෝධය නිසා ජාති නැතිනම් ජාතියෙහි නිරෝධය, ජාති නිරෝධය වෙනකොට බහියාකාර නිරෝධය, ආකාර නිරෝධයෙන් දණ්ඩ නිරෝධය, දණ්ඩ නිරෝධයෙන් ඛණ්ඩ නිරෝධය, මේ ආදී වශයෙන් අපිට වෙනම සම්මර්ෂණ විදිහක් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මේකෙදි වැදගත්ම දේ හැටියට පින්නතුනේ අපි අදහස් කළේ මෙතනදි මේ ප්‍රත්‍යවීම කියන කාරණාව තමයි මෙතනදි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. ඒ වගේම මේ අපි මේ කාරණා ටික සඳහා භාවිත කරන්න පේටකෝපදේශයේහි දැක්වෙන විග්‍රහය. එතකොට මේ පේටකෝපදේශයේහි දැක්වෙන මේ විග්‍රහය අපි භාවිත කළත් මේ පෙළ තුල එහෙමත් නැතිනම් පාලිය සකස් කිරීමේදී පාඨ ශෝධනයේ නොවුණු තැන් එහෙමත් නැතිනම් පෙළ ශෝධනයේ නොවුණු තැන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ලබාගත් මූලාශ්‍රවල ඇතැම් කාරණාවන් යෙදී නැතිකම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පේටකෝපදේශය තුලත් අපිට එබඳු අවස්ථා බහුලව දකින්නට පුළුවන්. ඒ නිසා මේ ආකාර නිරෝධ, දණ්ඩ නිරෝධ, ඛණ්ඩ නිරෝධ කියන මේ කාරණාවන් පිළිබඳව වැඩිතුර පිළිවෙලින් විග්‍රහයක් දැක්වීමට ඒ කාරණාව එතනදී පිරිසිදු ලෙස දැක්වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට එතනින් ඉහත කාරණාව එහෙමත් නැතිනම් ප්‍රත්‍යවීම කියන කාරණාව පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා.
එතනදී ප්‍රත්‍යවීම කියන කාරණාව පිළිබඳව කතා කිරීමේදී තමයි අපි හේතුව සහ ප්‍රත්‍ය කියන කාරණා දෙක ඔස්සේ කරුණු පැහැදිලි කරගන්නට යෙදුනේ. ඒ කාරණා ටික ඔබ පැහැදිලි කරගන්නකොට පින්නතුනි ඔබේ ඒ සම්මස්සන විදිය එමත් නැතිනම් විදර්ශනා භාවනාවට උපකාරවන කාරණා ටිකක් විදිහට ඔබට ඒ පෙළගස්වා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කොහොමද මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගොඩනැගෙන්නේ කියන කරුණ පිළිබඳව ඔබ ටිකක් විමසලා බැලුවොත් එහෙම ඒ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කොහොමද මේක ගොඩනැගෙන්නේ කියන කාරණාවේදී ඔබට මේ හේතු ධර්මයේ සහ ප්‍රත්‍ය ධර්මයන් යෙදෙන ආකාරය පිළිබඳව සම්මර්ෂණය කරන්නට පුළුවන්. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යක් වුණේ කොහොමද සමනන්තර ප්‍රත්‍ය විදිහට, අවිද්‍යාව ප්‍රත්‍යක් වුණේ කොහොමද පරම්පරා ප්‍රත්‍යක් විදිහට. එතකොට ඔබේ ජීවිතයේ ගොඩනැගීමේදී අවිද්‍යාව පරම්පරා ප්‍රත්‍ය විදිහට උපකාර කරලා තියෙන්නේ කොහොමද? ඒ වගේම සමනන්තර ප්‍රත්‍යක් විදිහට යෙදිලා තියෙන්නේ කොහොමද? එතකොට අවිද්‍යාව කියන දේ හේතුවක් විදිහට ඇති වෙලා තියෙන්නේ කොහොමද? සමනන්තරව අවිද්‍යාව හේතුවක් විදිහට යෙදිලා තියෙන්නේ කොහොමද? පරම්පරාව කියලා ඔබ බලනකොට ඔබට පේනවා මේ ධර්මතා ටික. එතකොට මේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව දකිනකොට තමයි ඔබට අවිද්‍යාව පිළිබඳව දැනුමක් ඇති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. කියන්නේ අවිද්‍යාව ප්‍රහීණ කිරීම සඳහා ඔබ කල යුත්තේ කුමක්ද, කුමන තැනකද නුවණ පැවැත්විය යුත්තේ කියන කාරණාව ඔබට විශේෂයෙන් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ පටිසමුප්පාද ධර්මයේහි මේ කියන න්‍යාය පිළිබඳව ඔබ සම්මර්ෂණය සිද්ධ කරනවා නම්. එතකොට අවිද්‍යාව පිළිබඳව තවත් මේ ප්‍රත්‍යවීම පිළිබඳව පටිසමුප්පාදයේහි විශේෂ විග්‍රහයක් දක්වනවා. මේ විග්‍රහයත් අපි තේරුම් අරගෙන ඉඳීම ඉතාම වැදගත් වෙනවා. පටිච්චසමුප්පාදෝ යතහ අවිජ්ජා පච්චයෝ තස්ස පුනකින් පච්චයෝ. එතකොට මේ පටිච්චසමුප්පාදය පිළිබඳව කතා කරනකොට අවිජ්ජා පච්චයෝ, අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය ධර්මයක්. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වුණාට පුනකින් පච්චයෝ, ඒ අවිද්‍යාවට ප්‍රත්‍යවන්නේ කුමක්ද? දැන් අවිද්‍යාව කියන දේ ප්‍රත්‍ය ධර්මයක්. අවිද්‍යාවට නැවත ප්‍රත්‍යක් තියෙනවද? අවිද්‍යාව කියන දේ උපදවන්නේ කුමක් නිසාද? එතකොට කියනවා අවිද්‍යාවට ප්‍රත්‍යක් තියෙනවා. අවිද්‍යාවට ප්‍රත්‍ය තමයි අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ වරදවා තබාගත් මෙනෙහි කිරීම තමයි අවිද්‍යාවට තියෙන ප්‍රත්‍ය. යම් කිසි කෙනෙක් වරදවා පවත්තන මනසිකාරය පවත්තනවා නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව, තව විදිහකින් කිව්වොත් ආයතන ධර්මයන් පිළිබඳව වැරදි විදිහට මානසිකාරය පවත්නවා නම් අන්න ඒ අයෝනිසෝ මානසිකාරය තමයි පින්නතුනේ අවිද්‍යාව නැවත නැවතත් උපදවන්නටත් නැවත නැවත පවත්වන්නටත් ප්‍රත්‍යවෙන ධර්මය. එතකොට එලෙස ඉපද්දුවාට පස්සේ අවිද්‍යාව කියන දේ යම් කිසි රූපාදී නිමිත්තයන්ගේ අයෝනිසෝ මානසිකාරය නිසා මේ ධර්මයේ ඉපදුනාට පස්සේ සෝතස්ස පච්චයෝ සංඛාරා, ඒ අවිද්‍යාව කියන ධර්මය සංස්කාරයන්ට ප්‍රතිවීම සිද්ධ වෙනවා. ඉති පච්චයෝච පච්චය සමුප්පන්නංච. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනකොට සංස්කාරය ප්‍රත්‍ය සමුප්පන්න දේ බවට පත් වෙලා තියෙනවා. එතකොට අවිද්‍යාව කියන දේ උපදවන්නට හේතුවක් වෙනවා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය නිසා තමයි අවිද්‍යාව කියන දේ උපදවන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් අවිද්‍යාව උපදවනකොට ඉපදුවට පස්සේ ඒ අවිද්‍යාව නිසා සංස්කාරය කියන දේ උපදිනවා. සංස්කාරය කියන එක ඒ පටිච්ච සමුප්පාදය, එහෙමත් නැතිනම් ඒක මේ පච්චය. එතකොට සංස්කාරය කියන එක ප්‍රත්‍ය නිසා උපන්නා වූ දේ, ඒකට කියනවා අපි පච්චය සමුප්පන්නේ කියලා. එතකොට ඒ පච්චේ සමුප්පන්නේට හේතුව මොකද්ද? සංස්කාරයේ නැමැති ප්‍රත්‍යෙන් උපන් දෙයට හේතුව බවට පත් වෙන්නේ අවිද්‍යාව. ඒ නිසා මේ අවිද්‍යාව කියන එකේ පුරිමා කෝටි නපඤ්ඤායති, අතීත කෙලවරක් දක්වන්නට පුළුවන්කමක් නැහැ. අවිද්‍යාව කියන එකේ මෙන්න මේකයි අතීත කෙලවර කියලා කෙලවරක් දක්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. තත්ත අවිද්‍යානුසයෝ අවිද්‍යා පරියුත්ථානස්ස හේතු. එතකොට අවිද්‍යාව කියන ධර්මයේ පින්නතුනි බොහොම සියුම්ම බෙදා දක්වනවා. තත්ත අවිද්‍යානුසයෝ, අවිද්‍යා අනුසය කියන ධර්මය අවිද්‍යා පරියුත්ථානස්ස හේතු.
අවිද්‍යාව කියන පරිඋත්ථානයට හේතුවක් වෙනවා. අවිද්‍යාව කියන අනුසය ධර්මය අවිද්‍යා පරිඋත්ථානස්ස හේතු. අවිද්‍යාව කියන පරිඋත්ථානයට හේතුවක් වෙනවා. අනුසය කියලා කියන්නේ පින්නතුන නිදිගත් කෙලෙස්. නිදිගත් කෙලෙස් කියලා කියන්නේ ඒක මේ ඉස්මතු වෙලා නැහැ. එතන පෙනෙන්නේ නැහැ කෙලෙස් එක පැවැත්මක් ඒක එතන ඇත්තේ නැහැ. හැබැයි අනුසහගත මට්ටමින් ඉතා සියුම්ම මට්ටමින් ඒක ක්‍රියාශීලී ක්‍රියාත්මක වීමක් නැතිව ඒ ඇතුළත ගුණාත්මක භාවය අකුසලයේ තියෙන ඒ කියන්නේ නැවත ප්‍රරෝහණය වීමට නැවත වැඩි වීමට දියුණු වීමට එහි ඇති ගුණාත්මක භාවය ඒක ඇතුළේ නැති වෙලා නැහැ. ඒක ඇතුළේ ඒක තියෙනවා. එතකොට ඉතුරු වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? ඕනම වෙලාවක අවකාශ සැලසුණාට පස්සේ හේතු ටික යෙදුනට පස්සේ ඒක උද්භවණය වන්න මතුවෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ මට්ටමේදී නොපෙනෙන මට්ටමට කියනවා. ඒ කියන්නේ කෙලෙස්යේ තැම්පත්ව තියෙන මට්ටමට අනුසය මට්ටමක් කියලා. අවිද්‍යාවේ තියෙන පින්නතුනේ අවිද්‍යා අනුසයක්. එතකොට අවිද්‍යාව කියන එක අනුසය ධර්මයක් කියලා කියන්නේ අවිද්‍යාව කියන එක සියුම්ම අනුසයන්ගෙන් අනුසේවන මට්ටමක තියෙනවා. කුසලාදී ධර්මයන් වුණත් අවිද්‍යා අනුසයෙන් අනුසේ වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අනුසේ වීම කියන කාරණාවේදී කතා කරන්නේ එතන අනුසහගත මට්ටමින් එය අවිද්‍යාවගේ ක්‍රියාත්මක වීම කියන දේ පෙනෙන්නේ නැහැ. හැබැයි අවිද්‍යාව කියන දේ තුලින් එය ඇසුරු වෙන්නට පුළුවන් ඉඩකඩ එතන පවතිනවා. අවිද්‍යාව කියන විෂයක්ෂේත්‍රය තුළ ඒක පවතිනවා. එතකොට මේක ඉතාම සියුම් කාරණාවක් අනුසේ කියන ධර්මය. එතකොට යම් තැනක අවිද්‍යා අනුසයක් තියෙනවා නම් ඒ අවිද්‍යා අනුසයම හේතුයි අවිද්‍යා පරිඋත්ථානයට. පරිඋත්ථානය කියලා කියන්නේ පින්නතුනේ අවිද්‍යාව කියන දේ නැගී සිටීමට කියන අපි පරිඋත්ථානය කියලා. එතකොට අර අනුසහගත කෙලෙසය ප්‍රරෝහණය වන්නට, වැඩෙන්නට, දියුණු වන්නට හේතුවක් වෙනවා අර අනුසය මට්ටමින් තිබුණු අවිද්‍යාව. ඒ කියන්නේ යම් කිසි දෙයක් බීජයක් යම් කිසි කාලයක් තිස්සේ යම් තැනක තිබිලා වතුර ටිකක් වැටෙනකොට මේ වතුරාදී ඊට අවශ්‍ය ප්‍රත්‍ය ධර්මතා ටික ලැබෙනකොටම ඒ බීජය ප්‍රරෝහණය වෙන්නට නැතිනම් එතන රෝපණය වෙන්නට වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට අන්නේ බීජය එතන වැඩෙන්නට පටන් ගන්න හේතු වුණා පින්නතුනි ඒ බීජය එතන සාරවත්ව පැවතීම කියන කාරණාව. පැල නොවී තිබුණත් බීජය සාරවත්ව තිබීම කියන කාරණාව. අන්නේ අවිද්‍යා අනුසය කියන එක අර පැල නොවී සුදුසු අවස්ථාව එනතෙක් පවත්නා බීජය වගේ තමයි අවිද්‍යා අනුසය කියන දේ තියෙන ක්‍රියාකාරීත්වය. එතන පේන්නේ නෑ මොනවත්. හැබැයි බීජය තියෙනවා. යම් කිසි වෙලාවක සුදුසු ප්‍රත්‍ය ධර්මතා ටික ලැබෙනකොට එය මුල් බැසගෙන මේක රෝපණය වෙන්නට පටන් ගන්නවා. එතකොට ඒක අංකුරයක් බවට පත් වෙන අංකුර නැගෙනවා. එතකොට අන්න ඒකට කියනවා පින්නතුනි පරිඋත්ථානය කියලා. එතකොට අර අවිද්‍යා අනුසය හේතු වෙනවා අවිද්‍යා පරිඋත්ථානයට. අවිද්‍යා අනුසය හේතුවක් වුණා අවිද්‍යා පරිඋත්ථානයට. එතකොට පුරිමා හේතු පච්චා පච්චයෝ. එතකොට පුරිමා හේතු කලින් එක හේතුව පස්සේ එක ප්‍රත්‍ය. අවිද්‍යාව කියන එක අනුසය කියපු දේ හේතුවයි අවිද්‍යාව කියන එක පරිඋත්ථාන මට්ටම ප්‍රත්‍යයි. එතකොට අවිද්‍යාව කියන එක හැම වෙලාවකදීම ප්‍රත්‍යක් කියනකොට අර අවිද්‍යාව පරිඋත්ථාන මට්ටමෙනුයි කතා කරන්නේ. අවිද්‍යාව කියන එක ප්‍රත්‍ය වෙනවා කියනකොට අවිද්‍යාව ප්‍රත්‍ය පිළිබඳව කතා කරන්නේ පරිඋත්ථාන මට්ටමේ. එතකොට අවිද්‍යාව කියන එක හේතුවක් විදිහට කතා කරනකොට එතකොට මේ කාරණාවට අදාළව අවිද්‍යාව හේතුවක් බවට පත් වෙන්නේ අර අනුශේෂහගත මට්ටමේදී අවිද්‍යාවටම හේතුවක් වෙලා තියෙනවා අවිද්‍යා පරිඋත්ථානය සිද්ධ කරන්නට. ඒ කියන්නේ අවිද්‍යාව කියන දේ දියුණු කරන්නට, අවිද්‍යාව කියන දේ පැලවෙන්නට, ලොකු වෙන්නට හේතුවක් වෙලා තියෙනවා අවිද්‍යා අනුසය කියන එක. ඒ නිසා තමයි අවිද්‍යාවේ වැඩිම කියන කාරණාව අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ විදිහට අවිද්‍යාව කියන කාරණාව ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන අවිද්‍යාව වැඩුණාම අවිද්‍යා ප්‍රත්‍ය අපිට ලැබෙනවා. අවිද්‍යා ප්‍රත්‍ය කියන එක පින්නතුනේ සාපි අවිද්‍යා සංඛාරානම් පච්චයෝ චතුහි කාරණේහි.
ඒ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කාරණා හතරකින්. එතකොට බලන්න පින්නතුනේ, දැන් අපි නිකම්ම අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වට මේ කාරණාව ඇතුලේ මේ ප්‍රත්‍යවීම කියන ධර්මය ඇතුලේ ප්‍රත්‍යවීම කියන සිදුවීම ඇතුලේ මොනතරම් ප්‍රභේදයක් මොනතරම් ප්‍රදේශයක් පිළිබඳව අපි ආවරණය කරනවද, මොනතරම් පැතිකඩවල් අපි කතා කරන තියනවද, මේ නිකම් අපි අවිද්‍යාව නිසා සංස්කාරයයි කියලා කියනවට වඩා මේක ඇතුලේ කොහොමද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි මෙනෙහි කරලා බලනකොට අපිට මොනතරම් න්‍යායන් හම්බ වෙනවද මේක අවබෝධ කරගන්නට, තේරුම් ගන්නට. එතකොට මේ අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා චතුහි කාරණේ කාරණා හතරකින්. මොනවද කාරණා හතර? සහජාත පච්චේතාය, සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. සමනන්තර පච්චේතාය, සමනන්තර වශයෙන් ප්‍රත්‍ය වෙනවා. අභිසන්දන පච්චේතාය, අභිසන්දන වශයෙන් ප්‍රත්‍ය වෙනවා. පතිත්ථාන පච්චේතාය, පතිත්ථාන ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ කාරණා හතර හොඳට මතක තියාගන්නට අවශ්‍ය කාරණා හතරක්. සහජාත ප්‍රත්‍ය පච්චේතාය සහජාත ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍යවීම, සමනන්තර පච්චේතාය සමනන්තර ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍යවීම, අභිසන්දන පච්චේතාය අභිසන්දන ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍යවීම, පතිත්තහන පච්චේතාය පතිත්තහන ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍යවීම කියලා ප්‍රත්‍යවීම කියන කාරණාව කාරණා හතරකින් අපිට කතා කරන්නට තියෙනවා. එතකොට මොනවද මේ කාරණා හතර? කතං සහජාත පච්චේතාය අවිද්‍යා සංඛාරණං පච්චෝ. කොහොමද සහජාත ප්‍රත්‍ය විදිහට අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ? යං චිත්තං රාග පරියුට්ඨිතං, යම් කිසි කෙනෙකුගේ සිත රාග පරියුට්ඨිතං, රාගය පරියුට්ඨිතව තියෙනවා නම්, රාගය නැගී සිටලා තියෙනවා නම්, රාගය ඇති වෙලා නම්, රාගය මැඩගෙන යම් කෙනෙකුගේ සිත තියෙනවා නම්, තත්ත අවිද්‍යා පරියුට්ඨානේන සබ්බං පඤ්ඤාය ගෝචරං හಂತಿ. එතනදී අවිද්‍යාව කියන එක මේ පරියුට්ඨානේ වෙලයි තියෙන්නේ. යම් කිසි කෙනෙකුගේ හිතේ රාගය හෝ වේවා, ద్వේෂය හෝ වේවා, ඔහුගේ හිත මැඩගෙන පවත්වනවා නම්, ඒ හිතේ ඒ කෙලෙස්සේ මැඩගෙන පවත්වනකොට ඒ මැඩගෙන පැවැත්වීම තියෙන්නේ අපි අර මුලින් කතා කරානේ අවිද්‍යා අනුසය සහ අවිද්‍යා පරියුට්ඨානේ කියලා කාරණා දෙකක්. එතකොට එතනදී මේ මැඩගෙන පැවැත්වීම තියෙන්නේ පින්නතුනේ අවිද්‍යා පරිඋත්ථානය. කියන්නේ අවිද්‍යාව එතන තමාගේ කෘත්‍ය සිද්ධ කරනවා. දැන් පේන්න තියෙන අවිද්‍යාවෙන් සිද්ධ කරන කෘත්‍ය. එතකොට අන්න ඒකට කියනවා අවිද්‍යා පරිඋත්ථානය කියලා. එතකොට මේ අවිද්‍යා පරිඋත්ථානේන සබ්බම් පඤ්ඤාය ගෝචරං හಂತಿ. යම් කිසි තැනක රාගයෙන් හිත මැඩ ගන්නවා කියන තැනක අවිද්‍යාවෙන් මොකද කරලා තියෙන්නේ? එයාගේ කෘත්‍ය විදිහට, එයා කරන දේ විදිහට සබ්බාය සියලුම ආකාරයේ සබ්බම් පඤ්ඤාය ගෝචරං හಂತಿ, සියලුම ප්‍රඥාවගේ ගෝචරය විනාශ කරලා තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව සිද්ධ කරන දේ තමයි අර ඇත්ත පෙන්වීම වසා දමනවා කියන කාරණාව. යථාර්ථය පෙන්වා දෙනවා කියන එක වහලා දානවා. බොරුව පෙන්වන එකත් ඇත්ත නොපෙන්වා සිටීමත් නේ අවිද්‍යාවෙන් කරන්නේ. එතකොට ඒ සබ්බං පඤ්ඤාය ගෝචරං හಂತಿ කියලා කියනවා. ප්‍රඥාවේ ගෝචර ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වහලා දානවා. එතකොට යම් කිසි රූපයක් දැකලා රාග පරිවෘත්තිත චිත්තයක් ඇති වෙන වෙලාවකදී එතන තියෙන යථාර්ථය යථාර්ථවාදීව දකින නුවණ සම්පූර්ණම අතහැරලා දාලා සුබ සංඥාව ඔහුගේ හිතට ලබා දීලා අවිද්‍යාව කියන දේ අර සම්පූර්ණයෙන්ම ප්‍රඥාවේ ආකාරය, ප්‍රඥාවේ පැවැත්ම කියන දේ විනාශ කරලා තියෙනවා. තත්ත සංඛාරාති පච්චයට්ටිකා. එතකොට ඒ සංස්කාරය කියන එක, එතකොට එතනදී සිද්ධ වුණ අපුඤ්ඤාභි සංස්කාරය කියන එක ඒ අවිද්‍යාව නැමැති ප්‍රත්‍ය නිසා සිටින දෙයක්. එතකොට අයං අවිද්‍යා සහ සමුප්පන්නං බුද්ධින් විරුලහින් වේපුල්ල මහත්තමා පජ්ජන්ති. එතකොට මෙතනදී අවිද්‍යාව කියන කාරණාව පින්නතුනේ මේ අර සංස්කාරයේ සමග, එහෙමත් නැතිනම් අර රාග පරිඋත්ථිත බව කියන අපුඤ්ඤාභි සංස්කාරයේ අකුසල සහගත සංස්කාරයේ සමග සහසමුප්පන්න එකටම පවතින දෙයක්. ඒකයි සහජාත පච්චේතාය කියන වචනේ පාවිච්චි කළේ. එකට සහජාත කියලා කියන්නේ එකට ඉපදුනා කියන එක, එකට තියනවා කියන එක. එතකොට සහසමුප්පන්නම් කියන්නේ මෙතන රාග පරිඋත්ථිත බව තියෙනම පින්නතුනේ
අවිද්‍යා අනුසය හේතු වෙලා අවිද්‍යාව ප්‍රත්‍යක් බවට පත් වෙලා අවිද්‍යාව කියන දේ අර පරිඋත්ථාන මට්ටමට ආවට පස්සේ. එතකොට රාග පරිඋත්ථාන බව තියෙන්නම අවිද්‍යා පරිඋත්ථාන භාවය හා සමග එකටම පවතින ධර්මයක් විදිහට. එතකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? වුද්ධින් විරෝහින් වේපුල්ලත්ත මාපජ්ජಂತಿ. එතකොට වෘද්ධියටපත් වෙනවා, විපුල බවටපත් වෙනවා, මේ අවිද්‍යාවත්පත් වෙනවා, අර රාග සහිත බවත්පත් වෙනවා. නැවත නැවත ඇලෙන්නට සුදුසු දේවල්ම තමයි පේන්නේ. නැවත නැවත ඇලීමට සුදුසු සංකල්පනාවම්මයි තමන්ගේ හිතට ඇති වෙන්නේ. ඒකේ නිසා වැඩිමක් පේනවා. එතකොට මේ විදිහට කටයුතු වෙනකොට චතුහි කාරණේහි පඤ්ඤා පහියති. හතර ආකාරයකින් ප්‍රඥාව ප්‍රහීන වෙනවා. දැන් අවිද්‍යාව කියන දේ පිළිබඳව අපි කතා කළා. අවිද්‍යාව කොහොමද අනුසයක් විදිහට තිබිලා මේක පරිඋත්ථානය වුණා. මම හිතනවා මේ කියන කාරණාව ඔබට පැහැදිලි ඇති කියලා. අවිද්‍යාව කියන දේ අපි සංක්ෂිප්තව අපහු අරගත්තොත්, අවිද්‍යාව කියන එක හේතුවක් විදිහට, ඒ කියන්නේ අනුසය මට්ටමෙන් තිබිලා අවිද්‍යාව කියන දේ පෙනෙන මට්ටමට පරිඋත්ථානය වුණා. දැන් අවිද්‍යාව තනියෙන් තියෙන්නේ, අවිද්‍යාවත් එක්ක එකටම යෙදෙනවා තව ධර්මයෝ. ඒ තමයි රාග පරිඋත්ථිත භාවය. ඒ නිසා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කිව්වහම අපුඤ්ඤාභි සංස්කාරයේදී ලෝභය කියන දේත් එක්ක මේ රාගය හා සමග අවිද්‍යාව කියන එක එකට යෙදෙනවා. එතකොට අන්න ඒ එකට යෙදෙනකොට අපි කිව්වා ප්‍රඥාව සබ්බම් පඤ්ඤාය ගෝචරං හන්ති කියලා. සියලුම විදිහකින් ප්‍රඥාවේ ගෝචරය විනාශ කරලා දානවා. එතකොට ඒ විනාශ කරලා දාන්නේ කොහොමද? හතරාකාරයකින් ප්‍රඥාව වළක්වනවා. හතර තැනකදී ප්‍රඥාව නතර කරනවා. කොහොමද හතර තැනකදී මේ ප්‍රඥාව නතර කරලා දාන්නේ? අනුසයෝ පරිඋත්ථානං සංයෝජනං උපාදානං. බොහොම වැදගත් කාරණාවක්. අනුසය වශයෙන් ප්‍රඥාවේ ගෝචරය නතර කරනවා. පරිඋත්ථාන වශයෙන් ප්‍රඥාවේ ගෝචරය නතර කරලා දානවා. සංයෝජන වශයෙන් ප්‍රඥාවේ ගෝචරය නතර කරනවා. උපාදානයේ වශයෙන් ප්‍රඥාව කියන දේ නතර කරනවා. නැතිනම් ප්‍රඥාව කියන දේ ප්‍රහීන කරනවා. එතකොට අනුසය පරිඋත්ථාන සංයෝජන උපාදාන. අනුසය වශයෙන් ප්‍රඥාව කියන එක දුරු කරන්නට හේතු වෙනවා. ප්‍රඥාව කියන එක නැති කරනවා මේ අවිද්‍යාව කියන එක තිබුණහම. ඒ කියන්නේ යම් කිසි තැනක එයාට සුදුසු විදිහේ ප්‍රත්‍ය ටික ඇති වෙනකොටම ප්‍රඥාව යට කරලා දාන්නට පුළුවන්, ප්‍රඥාව දුරු කරලා දාන්නට පුළුවන් කම ඒ අවිද්‍යාව නැමැති අනුසය ඇතුලේ තියෙනවා. නිසා යම් තැනක අවිද්‍යාව නැමැති අනුසය තියෙනවා නම් එයාට ඕනම මොහොතක අවිද්‍යාව නැමැති අනුසය ඉදිරිපත් වෙලා එයාව සසර ගමනේ පැවැත්මට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යානුසය නැසුවේ නැතිනම් අනිවාර්යයෙන්ම යා ප්‍රතිසන්දියේ පිනිස යන පුද්ගලයෙක් බවට පත් වෙනවාම තමයි. එනිසා අවිද්‍යාව කියන එක පරිඋත්ථානයක් කියලා කියන්නේ යම්ම මොහොතක හරි නැගිටිනවා කියන එක. ඕනම වෙලාවක යාට හට ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා අවිද්‍යාව ප්‍රඥාවේ ස්වභාවය, ප්‍රඥාව නැති කරලා දානවා අවිද්‍යාව තියෙනවා නම්. ඒක මේ ජීවිතේ ඕනම මොහොතක වෙන්න පුළුවන් දෙයක්. අඩුම තරමේ අවිද්‍යා අනුසය කියන එක මරණාසන්න මොහොතදී හරි පරිඋත්ථානය වෙනවාම තමයි. පරිඋත්ථානය වෙනවාම තමයි. ඒ නිසා තමයි අවිද්‍යා පත්‍යා සංඛාරෝ කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් හේතු ටික සකස් කරගන්න පුළුවන්කම තියෙන නිසා. ඒ වගේම සංඛාර පත්‍යා විඥානං කියලා කියන්නේ සංස්කාරය නිසා විඥානය ඇති වෙනවා කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥාණයට පැවැත්මක් පෙනෙනවා මේ සංස්කාරය කියන දෙයින් ඇති කරන කර්ම රැස් කර ගැනීම නිසා. ඒ කියන්නේ අවිද්‍යාව කියන දේ අනුසයෙන් ප්‍රඥාව හැම මොහොතකම හෝ යම්ම මොහොතක හෝ ප්‍රඥාවේ පැවැත්ම අනුසය කියන තැනින් නතර කරනවා. ඊට පස්සේ දෙවෙනි කාරණාව පරිඋත්ථානය. අනුසය සහගත දේ මොකද වෙන්නේ? අර සුදුසු වටපිටාවක් ගොඩ නැගෙනකොට එයා මොකද වෙන්නේ? පරිඋත්ථානය, නැගී සිටීම සිද්ධ වෙනවා. එතකොට අන්න ඒක නැගී සිටින තැනදිත් මොකද වෙන්නේ? ප්‍රඥාවේ සීමාව, ප්‍රඥාවේ තියෙන ගෝචරය නැති වෙලා යනවා. ප්‍රඥාව එතනින් එහාට දියුණු වෙන්නේ නැහැ. ප්‍රඥාව එතනින් එහාට වැඩෙන්නේ නැහැ. එතකොට අන්න ප්‍රඥාවේ සීමාව එතනදී නතර වෙනවා. ප්‍රඥාව වැලක්
වලක්වලා දානවා. ඊට පස්සේ ඊළඟ කාරණාව සංයෝජන. යම් කිසි තැනක අවිද්‍යාව කියන ධර්මය නැගී සිටියා නම් ඒ නැගී සිටපු තැනක අවිද්‍යාව සංයෝජන ධර්මයක් බවට පත් වෙනවා. එතකොට අවිද්‍යාව සංයෝජනයක් බවට පත් වෙන්නේ හැම වෙලාවකදීම අවිද්‍යාව කියන දේ තුල එකක් තමයි අපි දස සංයෝජනයන්ගේ එක පරියායක් කතා කරනකොට අපි අවිද්‍යාව සංයෝජන ධර්මයක් හැටියටත් කතා කරනවා. අනිත් පැත්තෙන් අරගෙන බලනකොට අපි එක සාමාන්‍යයෙන් සූත්‍රයන් තුළ අපි කතා කරන දස සංයෝජන දිහා බලනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියනකොට එතනත් සංයෝජන ධර්මයක් විදිහට අපිට හම්බ වෙනවා. ඒ සංයෝජන කියලා අපි කතා කරන මාතෘකා, ඒ කියන්නේ සංයෝජන ධර්මතා කොටස් දෙකකින් අපි කතා කරනවා. ඒ දෙකේදිම අවිද්‍යාව කියන දේ සංයෝජන ධර්මයක්. එතකොට ඒ අවිද්‍යාව කියන එක අනුසයක් විදිහටත් පරිඋත්ථානයක් විදිහටත් සංයෝජනයක් විදිහටත් ඇති කරනකොට, සංයෝජන කියලා කියන්නේ බැඳුමක් විදිහට. ඊට පස්සේ ඒක කාම ධාතුව අණුව ගිහිල්ලා කාම ධාතුව මට්ටමෙන් නම් පරිඋත්ථානය වුණේ ඒ සංයෝජනයේ කාම ධාතුවේ බැඳලා තියන්නට හේතු වෙනවා. එතකොට ඔබව ප්‍රතිසන්දි විදිහට අරගෙන යන්නේ කාම ධාතුව ඇතුළේ විතරයි. ඔබට ඒ අවිද්‍යාව කියන එක පරිඋත්ථානය වුණේ රූප ධාතු මට්ටමෙන් නම් ඒක ඒ මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. අරූප ධාතු මට්ටමෙන් නම් ඒ මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව පරිඋත්ථානය වෙන මට්ටම අනුව තමයි ප්‍රතිසන්දිය පිණිස යන්නේ. එතකොට ඒ මට්ටමට අනුව තමයි ඔබේ සංයෝජනයේ බැඳුම තීරණය වෙන්නේ. කාම ධාතුවට අනුව නම් පරිඋත්ථානය වුණේ ඒ මට්ටමට අනුව විතරයි ඔබේ බන්ධනේ තියෙන්නේ. එතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට රූප ධාතු අනුව නම් ඒ මට්ටමට විතරයි, අරූප ධාතු අනුව නම් ඒ මට්ටමට විතරයි. එතකොට මේ සංයෝජනය කියන්නේ බැඳුම කියලා කියන්නේ ඔබට ඒ ඒ තැන බන්ධනය හදලා දෙනවා අර පරිඋත්ථානය වෙන මට්ටමේ. ඊට පස්සේ උපාදාන. උපාදානයේ බවට පත් වෙනවා. එතකොට සතර උපාදානයන් ඇති කරන්නට ඒ දේ හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒ උපාදානයේ කියන දේ ඇති කරගත්තට පස්සේ හැම වෙලාවකදීම ඒ ඒ තන ඇලෙනකම, ඒ ඒ තන දැඩිව ග්‍රහණය කරගන්නකම, පිනතුනි එතන එතන පුද්ගල භාවය හදලා දෙනකම නිතැතිම්ම සිද්ධ කරන දෙයක්. ඒ නිසා මේ ප්‍රඥාව නතර කරනවා කියන එක මේ ආකාරයට සිද්ධ කරනවා. තත්ත අනුසයෝ පරිඋත්ථානං ජනේති. අනුසය කියන එකේ නිසා පරිඋත්ථානය උපදවනවා. පරිඋත්ථිතා සංයුජ්ජති. පරිඋත්ථානය ඇති කරගත්ත කෙනා සංයුජ්ජති, එතන බැඳෙනවා, එතන ඇලෙනවා. සංයුත්තා උපාදීයති. සංයුක්ත වූ සත්වයෝ, ඒ කියන්නේ බැඳුන සත්වයෝ උපාදීයති, ඒකම දැඩිව දැඩිව ග්‍රහණය කරලා අල්ල ගන්නවා. එතකොට එතනම දැඩිව දැඩිව ග්‍රහණය කරලා අල්ල ගන්නකොට එයා කාම වශයෙන් හරි, එයාට අත්වාද විදිහට හරි, සීල වෘත විදිහට හරි, යම්ම විදිහකින් එයා එතන දැඩිව ග්‍රහණය කර ගැනීම සිද්ධ කරනවා. එතකොට ඒ දැඩිව ග්‍රහණය කර ගැනීම සිද්ධ කරගන්නකොට උපාදාන පත්‍යා භව. උපාදානයේ තියෙනකොට යම් කිසි තැනක එතන භවය කියන කාරණාව හට ගන්නවා. එතකොට භවය කියලා කියන්නේ ඔහුට ඒ ලෝකයේ ඇති බවට හම්බෙන සියලුම වස්තු සමුදායක්, බාහිර ලෝකයක පැවැත්මක් ඔහුට තමාව ජීවත් වෙන සහ බාහිර ලෝකයේහි ඇති බවට ගත්ත දෙයක් ඒ සංයුක්ත බවත් එක්කම ඇති වෙලා තියෙනවා. එතකොට ඒ උපාදානය කියන දේ දැඩිව ග්‍රහණය කර ගැනීමත් එක්කම ඒ ග්‍රහණය කරගත්ත දේවල් වල පැවැත්ම කියන දේ ඔහුට පවතිනවා. එතකොට යම් කිසි තැනක මේ විදිහට භවය පවතිනවා නම් ඒ භවය පවතින හැම තැනකදීම එයාට ලෝකයේ තුල කුසලා කුසලාදී කර්ම සකස් කර ගැනීම මේ විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට පින්නතුනි ලෝකයේ තුල අපි අවිද්‍යාව කියන දේ සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා කියන එකේදී අපි තේරුම් ගන්නට අවශ්‍ය විශේෂ පරයයක් තියෙනවා. ඒ ප්‍රත්‍ය වීම නිකම්ම සිද්ධ වෙන ප්‍රත්‍යක් නෙමෙයි. අවිද්‍යාව කියන එක එක වෙලාවක සහජාත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. සහජාත වශයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනකොට ඒ හැම තැනකදීම ප්‍රඥාවේ සීමාව, ප්‍රඥාව ඇති කරන තැන නතර කරලා දානවා. ප්‍රඥාව ඇති වෙන්න දෙන්නේ නැහැ. ප්‍රඥාව ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ පේනවා ප්‍රඥාවෙන් සිද්ධ කරන දේ හතර තැනකදී නැති කරනවා. අනුසය මට්ටමෙන් නැති කරනවා, පරිඋත්ථාන මට්ටමෙන් නැති කරනවා, සංයෝජන මට්ටමෙන් නැති කරනවා, උපාදාන කියන මට්ටමෙන් නැති කරනවා.
එතකොට අන්න ඒ විදිහට අවිද්‍යාව කියන එක මේ හතර තැනකින් ප්‍රඥාව වළක්වනවා. ඇත්ත පේන දේ, ඇත්ත පෙන්නනකම මේ හතර තැනේදීම නතර කිරීම නිසා තමයි අවිද්‍යාව පත්‍යා සංඛාරෝ කියලා අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යයයි කියලා කියන්නේ. එතකොට ඔය අපි කතා කළේ අවිද්‍යාව කියන එක සංස්කාරයට ප්‍රත්‍ය වෙන ආකාරය. එතකොට ඒ කතා කළේ අපි කිව්වනේ මුලින් මේක හතරාකාරයකින් අපි කතා කරනවා කියලා. එතකොට මේ සහජාත ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වෙන ආකාරය තමයි අපි මෙතනදී මේ කතා කළේ. අවිද්‍යාව සහජාත ප්‍රත්‍යක් විදිහට සහජාතව ප්‍රත්‍ය වෙනවා හටගන්න ධර්මයන්ට. එතකොට යේන චිත්තේන සහ සමුප්පන්නා අවිද්‍යා තස්ස චිත්තස්ස සමනන්තර චිත්තං සමුප්පන්නಂತಿ. එතකොට යම්කිසි හිතකින් අවිද්‍යාව මේ විදිහට සහජාත වශයෙන් ඇති කරගත්තා නම් ඒ සහජාත වශයෙන් ඇති කරගත්තා වූ ඒ සිත ඊට අනතුරුව උපදින සිතට මේ සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ දැන් අකුසල චිත්තයක්, ඒ කියන්නේ විපා නව කර්ම මට්ටමේ මනෝවිඤ්ඤාණ සිතක් ඇති වෙන එකක් නෙමෙයි. දැන් අපි කිව්වොත් එහෙම අපි ජවන් සිත් හතක් පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට ඒ ජවන චිත්තයන් සතක් පිළිබඳව කතා කරනකොට ඒකම විඳීම් වශයෙන් එක සිතක්, ඒකම නැවත නැවත තහවුරු කිරීම වශයෙන් ඒ විදිහට සිත් හතක් පහළ වෙනවා. එතකොට මෙන්න මෙතන පහළ වෙන මේ ප්‍රත්‍යවීම කියන එක, එහෙමත් නැතිනම් මෙතනදී එකිනෙකට ඇති කරගන්න ප්‍රත්‍ය කියන දේ ගැන කතා කරොත් එතනදී තියෙන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙනවා මේ හිතෙන් අනිත් හිතට සමානතරව. කර්ම මනෝවිඥාන මට්ටමේ සිතක් අනික් කර්ම මනෝවිඥාන මට්ටමේ සිතකට සමානතර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ සමානතර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මෙතන තියෙන අවිද්‍යාව. මේ හිතෙන් ගත්ත අරමුණම තමයි ඔසෝලා අරගෙන, මේ විඳපු දැනගත්ත දේම තමයි ඔසෝලා අරගෙන ඊළඟ හිතෙන් දැනගන්නේ. එතකොට ඒ හිතෙන් දැනගත්ත දේම තමයි ඊළඟ හිතෙන් ඔසෝලා අරගෙන දැනගන්න. එතකොට මෙන්න මේ පෙර හටගත්තා වූ සිත පසුව හටගන්නා වූ සිතට අතොරක් නැතුව ප්‍රත්‍ය වෙන එකට කියනවා සමානතර ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට යම් කිසි තැනක මේ අවිද්‍යාව කියන දේ ඒ සිතට සමානතරව ඊළඟ සිත හදනකොට අතොරක් නැතුව ඊළඟ මනෝවිඤ්ඤාණ සිත උපදවනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඒ පුරිම චිත්තය හේතුපච්චේතාය පච්චයෝ හේතු ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වෙනවා ඒ පසුව හදාගත්ත පසුව සැකසෙන සිතට. තේන අවිද්‍යා හේතු තේන චිත්තේන උපාදානං අනෝකාසකතං ඥානං න උපජ්ජಂತಿ. එතකොට ඒ අවිද්‍යාව නිසා එතනදී අර ප්‍රඥාව ගැන අපි කතා කළානේ. ඒ ප්‍රඥාව අවසරයක් නැහැ, අවකාශයක් තියලා නැහැ ප්‍රඥාවට උපදින්න. ඒ නිසා දෙවෙනි අවස්ථාවේ ප්‍රඥාව උපදිනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට එතනදී අකුසලය කියන දේ අවිද්‍යාව විෂම ලෝභයේ යෙදුණු කම නිසා, ඒ වගේම විපල්ලාසය කියන දේ එතකොට එතනදී උපදින්නට හේතු වෙනවා. මොකද ඒ හේතුව නිසා අර අපි කලින් කතා කරපු විදිහම සිද්ධාන්තයකුයි එතනදී සිද්ධ වෙන්නේ. එතකොට එතනදී අවිද්‍යාව කියන දේ ප්‍රත්‍යවීම නිසා, ප්‍රත්‍යවීම හේතු කරගෙන ඇති වෙනවා අර ප්‍රඥාව වළක්වන අර ක්‍රම හතරක් ගැන අපි කතා කළා. අනුසය, පරිඋත්ථාන, සංයෝජන, උපාදාන කියලා. එතකොට මේ සෑම අවස්ථාවකදීම අනුසය, පරිඋත්ථාන, සංයෝජන, උපාදාන කියන ධර්මතා ටික තමාගේ කෘත්‍ය සිද්ධ කරනවා. ඒ නිසා අවිද්‍යාව හේතු කරගෙන එතනදී පවත්වනවා තේන චිත්තේන උපාදානං, ඒ සිතෙන් උපාදාන වශයෙන් ග්‍රහණය කිරීම. එතකොට අනෝකාසකත ඥානං, එතනදී ඥාණයට ප්‍රඥාවට අවකාශයක් තියලා නැහැ. එතකොට ඒක ඥාණය න උපජ්ජಂತಿ, ඒක ඥාණය ප්‍රඥාව උපදින්නේ නැහැ. එතකොට අප්‍රමාද ධාතුවක් තියෙනවා නම් අප්‍රමාද ධාතුව එතන නැහැ. එතකොට අභිජ්ජාවිසන්දිතා තහින් විපල්ලාසා උපජ්ජಂತಿ, විෂම ලෝභයේ යෙදීම නිසා, විෂම ලෝභය හා යුක්ත වීම නිසා එතනදී විපල්ලාස ධර්මය උපදිනවා. හිතේ පෙරළුණු සංඥාවක් නැති වෙනවා. අසුභේ සුභන්ති, අසුභේහි සුභයි කියන සංඥාව, දුක්ඛේ සුකන්ති, දුක්දේ සැපයි කියලා ගන්න සංඥාව, මේ නිත්‍යදේ අනිත්‍යදේ නිත්‍යයි කියලා ගත්ත සංඥාව, ඒ වගේම
අනාත්මදේ ආත්මයි කියලා ගත්ත සංඥාව කියන මේ විපල්ලාස ධර්මයන් එතනදී උපදිනවා. තත්ත සංඛාරා උප්පජ්ජන්ති එතනදී ඒ විදිහේ සංස්කාරයන් උපදිනකොට රත්තා දුට්ටා මෝල්හස්ස එතකොට රාගයෙන් රත්තුණු බව, ද්වේෂයෙන් දුෂ්ට වුණ බව, මෝහයෙන් මුලා වුණ බව දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට දැන් මේ අකුසලයන්ගෙන් යුක්ත වීම කියන කාරණාව අපිට මෙතනදී ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේක තමයි අපේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි විග්‍රහ කරනකොට මේ අවිද්‍යාව ප්‍රත්‍යවීම තුළ සමනන්තරව යෙදීම තුළ අපිට කර්ම භවයේ යෙදෙන ක්‍රියාකාරීත්වය නැතිනම් සංස්කාරය කියන වචනය ඇතුළත අපිට කතා කරන්නට වෙන සීමාව මේ කතා කරේ. එතකොට අපි නිකම්ම අවිද්‍යාපච්චා සංඛාරෝ සංඛාරපච්චා විඥානං කියලා කිව්වට අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කියනකොට මෙන්න මේ වගේ ඒ ධර්මයන් ඇතුළත ප්‍රත්‍යවීමක් අපිට තේරුම් ගන්නට වෙනවා. එතකොට මේ සම්මසන ඥානය පිළිබඳව අපි කතා කරනකොට පින්නතුනි අවිද්‍යාව තිබුණොත් සංස්කාරයේ ඇති වෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා ඔබට සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. නම් ඒක එක සම්මසන විදිහක්, ඒක එක භාවනාවක් නිසා මේ කාරණා පිළිබඳව ඔබේ විදර්ශනා මඟ සකස් කරගන්නට අවබෝධයක් ඇති කරගත යුතුමයි. ඒ නිසා මේ කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් අවධානයක් යොමු කරන්නට කියලා ඔබට කාරුණිකව සිහිපත් කරනවා. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී හැම දිනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාදෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා කුරුණෑගර විල්ලව සුධර්ම මාවතේ පදිංචි සරම්යාද සිල්වා මහත්මිය විසින් එතුමිය බලාපොරොත්තු වෙන පරිදි එතුමිය නමින් මිය පරලෝකයේ යම් කිසි ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටත් පින්වත් ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදේවා, සැපක සිටිනන් ඒ සැප තවතවත් වඩා වර්ධනය කරගනීවා. ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මය අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් මේ කරුණ කාරණා ධර්ම දානයක් විදිහට ලෝකයට බෙදා දෙන්නට ඒ කටයුතු සිද්ධ කරපු දායකත්වයේ දරෝ කුරුණෑගර විල්ලව සුදත්මාවතේ පදිංචි සරම්යාද සිල්වා මහත්මියට අපි විශේෂයෙන් අනුමෝදන් කරනවා. එතුමේගේ 64 වන උපන්දිනය සිහිපත් කරමින් තමයි අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. එතුමියටත් ඔබ සෑම සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.